ඔබට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔල්ල වෙලා විද්‍යාලයේ තරදරයන්ගේ දක්ෂතා තවත් ඉදිරියට බලා ගන්න පුළුවන් අපි ස්නායකට දෙනවා. එමුනම් අපි පුංචි විරාමයක් අරගෙන ඉන්න නම් ශ්‍රී ලංකෂන් රැමු. ජය පිට ජය කිනේන සංවර්ධන ලොතරැයියේ වාසනාව ගෙනෙන්නේ ජාතික රූප වාහිනියෙන්. සබුදා සහ බ්‍රහස්පතින්දා රාත්‍රී 9යි 20ට ජයෝදා. අඟහරුවාදා සහ සිකුරාදා රාත්‍රී 9යි 20ට සංවර්ධන වාසනාව. පදාදා සහ සෙනසුරාදා රාත්‍රී 9යි 20ට ශනිදා වාසනාව. ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයිය. පිරිමහින විදිහට තියෙන මුදලට හොඳම දේ මම ගන්න. රත්ති උකු නිසා වැඩි කෝප ප්‍රමාණයක් අද තෑකි. මට කිරිපිටි කිව්වොත් ඉතින් රත්ති තමයි. නුවණක්කාරය ගන්නෙම රත්ති. මිසස් පෙරේරා හරියටම හරි. නුවණක්කාරය ගන්නෙම රත්ති කිරි. ජය පිට ජය කිනේන සංවර්ධන ලොතරැයියේ වාසනාව ගෙනෙන්නේ ජාතික රූප වාහිනියෙන්. සබුදා සහ බ්‍රහස්පතින්දා රාත්‍රී 9යි 20ට ජයෝදා. අඟහරුවාදා සහ සිකුරාදා රාත්‍රී 9යි 20ට සංවර්ධන වාසනාව. පදාදා සහ සෙනසුරාදා රාත්‍රී 9යි 20ට ශනිදා වාසනාව. ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයිය. ජය පිට ජය කිනේන සංවර්ධන ලොතරැයියේ වාසනාව ගෙනෙන්නේ ජාතික රූප වාහිනියෙන්. සබුදා සහ බ්‍රහස්පතින්දා රාත්‍රී 9යි 20ට ජයෝදා. අඟහරුවාදා සහ සිකුරාදා රාත්‍රී 9යි 20ට සංවර්ධන වාසනාව. පදාදා සහ සෙනසුරාදා රාත්‍රී 9යි 20ට ශනිදා වාසනාව. ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයිය. සෞන්දර්ය කියලා කියන්නේ සංගීතයේ නැටුම් චිත්‍ර මේ දේවල් එකට එකතු වෙනවා. නමුත් අපි දන්නා විශේෂයෙන්ම මේ හැම ශේෂ්ඨයකින්ම හැම අංගයකින්ම වෙන වෙනම සෞන්දර්යශීලීව කරන්න පුළුවන්. නමුත් සෞන්දර්යයට හුරුුණ කෙනාගේ මනස අපි දන්නා විශේෂයෙන් මේවට ඇලුම් කරනවා වගේම මේවෙන් යම්සි අධ්‍යාත්මයක් ලබනවා. චිත්‍රවලටත් මේ හැකියාව තියෙනවා. චිත්‍රවලට අපූර්ව සෞන්දර්යයක් ඉස්මතු කරන්න පුළුවන් වගේම කෙනෙක්ගේ මනස විඩාටපත් වෙච්ච මනසක් විවේක සුවෙන් සුවයට ගේනටත් ඒ විතරක් නෙමෙයි. සමහර දිනෙකේ ජීවිතය වෙනස් කරන චිත්‍ර පසුම් වෙනවා. ඉතින් එවැනි චිත්‍රවලටම කැපවූ කෙනෙක් පිළිබඳව හඳුන්වන්න තමයි බලාපොරොත්තු වෙන්නේ දකාවින්ද. ඔය දැන් ගත්තොත් අපි ඉන්නේ මේ බොහොම අලංකාර දර්ශනීය චිත්‍ර ගොඩක් පිරිවරාගෙන. ඒ චිත්‍රවල ඇඳවූ නිර්මාණ ශිල්පියත් අපි දෙකට ඉන්නේ තමයි ජයන්ත තිසේරා කලා ශිල්පියා. අපි බොහොම ආදරෙන් පිළිගන්නා බ්‍රහස්පති සැනැන්මේට. අපිට මේ චිත්‍ර බැලුවම පේනවා මේ චිත්‍රවල එක්තරා විශේෂත්වයක්. මේ චිත්‍ර මොන විශේෂය චිත්‍ර අපි කැමති මුලින්ම දැනගන්න. දැන් මම මේ අඳින චිත්‍ර මුල් නාට් විදිහට තමයි ගෙනෙන්නේ. මොඩනාට් ඔව් මේක විශේෂත්වයෙන් තියෙන්නේ බාහිර තියෙන ආකල්ප නිරූපණය කරනවට වඩා යථාර්ථවාදී අදහස් නිරූපණය කිරීම තමයි මේ චිත්‍ර වලින් සිද්ධ වෙන්නේ. ඉතින් ගොඩක්ම මේ චිත්‍ර වල වර්ණ රේඛා සහ හැඩතල උපයෝගී කරගන්නවා විශේෂයෙන්ම මෙහි අර්ථ නිරූපණය කිරීම. දැන් මේ කවින් දැන් මොඩර්න් ආර්ට් වම ඇත්තට මේවයි ඔබ සඳහන් කළ වැදගත් කරුණක්. මේක සරලව බාහිරින් යමක් තීරණය කරන්න බැරි මේක නිකන් අභ්‍යන්තර ගැඹුරින් හිතන්න ඕන චිත්‍ර විශේෂයක්. දැන් ඇයි මෙහෙම විශේෂයක් තෝරගන්න හේතුව දැන් අපි දන්නවා සමහර චිත්‍ර තුන අපි දැන් මල්ලත්තක් ඇඳුත් බොහොම ලස්සනයි. අපි නැත්නම් දියල්ලක් ඇඳුත් ලස්සනයි. නමුත් දැන් මේවා අපිට පේන ඊට වඩා අර ඔබ සඳහන් කළ ගැඹුරු අර්ථය. ඇයි මේ ශිෂ්‍යය තෝරගන්න හේතුව? හොඳයි. කෙලින්ම දකින්න දේ ඒ සුන්දරත්වයක් නැහැ කියලා මම කියන්නේ නැහැ. නමුත් මේ චිත්‍රවල විශේෂත්වය තියෙන්නේ ඔබට ඕන කෙනෙකුට මේ චිත්‍ර දිහා බලලා හිතන්න පුළුවන්. මේකේ අර්ථය අද හිතන දේ නෙමෙයි සමහරකට හෙට හිතන්න පුළුවන්. එතකොට ලොකු පරාසයක කතාවක් මේ එක චිත්‍රයක් තුළ තියෙනවා.
ඒක එකක් අනිත් එක මේක බලන පුජ්‍යලයාගේ අදහසනුවම චිත්‍රය වෙනස් විදිහට බලන්න පුළුවන්. ඒ වගේම දැන් පුංචි ළමෙක් දැක්කොත් මේ චිත්‍රය එයාගේ මනසින් දකින්න පුළුවන්. ලොකු කෙනෙක් දැක්කොත් එයාගේ මනසින් හිතන්න පුළුවන්. අන්නේ ඒ වගේ දෙයක් තමයි මේ මේ දැන් මගේ මම මේ පාවිච්චි කරන ශිල්පයේ තුර තියෙන්නේ. ඉතින් ඒක විවිධයි. එක 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 දහසක ඔයගොල්ලෝ බැලුවොත් මේක විවිධත්වයක් තියෙනවා. එකම දෙන්නේ මේ පේන්නේ. තමන් දකින කෙනාගේ හිතේ මවන රූපේ ඕනෙ නෝන හිතා ගන්න පුළුවන් ඕන විදිහකට. මේ චිත්‍ර වල මේ ගැඹුරු අර්ථවල ගැඹුරු අර්ථ දෙන කෙනා කවින්ද ඇත්තටම අපි හිතන්නේ දැන් තමාට මේ එකම චිත්‍ර දිහා අපි දවස් කීපයක් විදිහකට ඒක වෙනස් විදිහට පේන්න පුළුවන්කම තියෙනවා. ඔව්. අපි කැමති දැන් ඔබ කොහොමද චිත්‍රකාරයෝ යමුනේ දැන් මුලින්ම මොන විදිහටද මේකට යමුනේ කියන්නේ? ඔව් මම පාසල් අවදීදී සාමාන්‍ය පෙළ දැක්කාම චිත්‍ර විෂයක් විදිහට හැදෑරුවා. ඊට පස්සේ මම මේ ඉතින් එහෙම චිත්‍ර හැදෑරීමක් කරේ නැහැ. ඉතින් අර මූලික අධ්‍යාපනයෙන් තමයි මම මේ මේක කරේ චිත්‍ර ඇන්නේ. ඊට පස්සේ මම මේ වෙන ටෙක්නිකල් ෆීල්ඩ් එකේ රස්සාවක් තමයි කරන්නේ. නමුත් මට අර මූලිකෙන් අධ්‍යාපනය කියන්නේ පාසලෙන් ලැබුණු අත්තල මගේ ජීවිතේට මේක වැදගත්. මේ මූලික අධ්‍යාපනය හරිම වැදගත් වුණා මේ මේ තත්ත්වෙට චිත්‍ර නිර්මාණ කිරීමට. අතන චිත්‍ර ශිල්පයේ කියලා අපිට කියන්නේ දැන් දැන විශේෂම චිත්‍රකින් ද ඔබ කිව්වා අතනම වීඩා බාරලා තියෙන මොහොතක ඒ හදවතට යම් සිසිලක් එකතු කරන්නේ යම් අසවසිලක් එකතු කරන්නේ චිත්‍රයට පුළුවන් කියලා ඉවරලා චිත්‍රයෙන් අවන් ඇත්තටම සමාජ මේ සමාජ මෙහෙවරක් කරන්න පුළුවන්. ඔව් අනිවාර්යයෙන්ම පුළුවන්. අපි පළවෙනිම මේ නිතට ලස්සන දේ තමයි බලන්න කැමති වෙන්නේ. එතකොට දැන් චිත්‍රයක් ගත්තොත් ඒකේ මේ කලර් මේ කියන්නේ වර්ණ යොදලා තියෙන ආකාරය ඇහැට හොඳ ප්‍රියමනාපයි. එතකොට දැන් මෙන්න මේ චිත්‍රයෙන් අපිට කියන්නේ මොකක්ද පිළිඹු වෙන්නේ මේ? ඔව් දැන් මේකේ මම මේ කියලා තියෙන්නේ මේ දැන් අම්මට වගේම මේ පියාටත් සෙනෙහස කියන එක ලැබුණ දාට අම්මගේ තියෙන මේ හැඟීම් එයාගේ තියෙන දේවල්ම පියාටත් ලැබෙනවා කියන එක තමයි මම මේ ওই චිත්‍රෙන් කියලා තියෙන්නේ. ඉතින් ඒක මේ දැන් දැන් මව සහ පියා දෙන්නම ওই චිත්‍ර වගේ දෙයකින් සතුරු වෙනවා කියලා මම හිතනවා. මොකද ගොඩක් අය හිතන්නේ දරු සෙනෙහස වැඩිම තියෙන අම්මට කියලා. දැන් එහෙම දෙයක් මම මෙතනින් නිරූපණය කරන්නේ නැහැ. මම මෙතන සමබරව දෙන්නටම ඒ தත්ත්වයේ තියෙනවා කියලා තමයි මම මේක නිර්මාණය කරන්නේ. ඒ කියන්නේ මේ පුංචි චිත්‍රයකින් ලොකු පණිවිඩයක් දෙන්න පුළුවන් කියන එක ඇත්තටම පැහැදිලි අපිට. හොඳයි කියන්නේ දැන් මේ ප්‍රසංගය නැත්නම් මේ ප්‍රදර්ශනය පැවැත්තේ මේ චිත්‍ර ප්‍රදර්ශනයේ කවද්ද පැවැත්තේ කොහොමද මේකේ සංවිධාන කටයුතු? ඔව් දැන් මේ මම පවත්වන්නේ යන්නේ දෙවෙනි චිත්‍ර ප්‍රදර්ශනයේ. ඒක ලයිනල් ලෙන්ට් එකේ තියෙන්නේ පෙබරවාරි 5-6-7. මම ඒකට ගොඩාක්ම තෝරගෙන තියෙන්නේ මේ වගේ පණිවිඩයක් දෙන්න පුළුවන් චිත්‍ර තමයි මම ගොඩක්ම තෝරගෙන තියෙන්නේ. ඒ වගේම මේ ගොඩක් මේ එක චිත්‍රයක් දිහා වැඩි වේලාවක් නරඹන්න පුළුවන්. අනිත් එක යම් කිසි රහසක් ඇත්තම මම මේ හැම චිත්‍රයක් තුළම සංගවලා තියෙනවා. ඒක තමයි මම රසිකයාට හොයාගන්න දෙන දේ ඒක තමයි. එයා මේ චිත්‍ර රස විඳලා මේ මෙයින් එයාට දුනිතාර්ථ අර්ථයක් ගන්න පුළුවන්කම තියෙනවා ඒ බලන කෙනාට. පෙබරවාරි 5-6-7 කියන දිනවල තියෙන කොළඹ ලාංගල වෙන්ට් රංගලේ. දැන් ඊට මට මෙහෙම ගැටලුවක් මතුවෙනවා. දැන් අතන අද කාලේ තියෙන ඔය තීන්තවල වර්ණවල මිල ගණන් වල හැටියට, කැන්වස් වල මිල ගණන් වල හැටියට චිත්‍ර කලාව වගේ වෘත්ති කර කෙනෙක් බහින්න සැකයක් මතුවෙන්නේ නැද්ද? ඔව් දැන් ඇත්තටම ඉස්සෙල්ලාම මේ චිත්‍ර නිර්මාණය කරන්න මේ කැන්වස් ඒ වගේම ඔයිල් පේන්ට් ඒ වගේ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. නිර්මාණය කියන දෙයට ලොකු දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. නිර්මාණය කියන දේ කොළ කෑල්ලක වුණත් ඕනෑම මාධ්‍යය තුළ කරන්න පුළුවන්. ඉස්සෙල්ලාම මේ නිර්මාණය කරන්න ඕන. ඊට පස්සේ අපි ටිකක් හොඳ තත්ත්වයට ගන්න තමයි මේ කැන්වස් ඔයිල් පේන්ට් වගේ ඒවා පාවිච්චි කරන්නේ. නමුත් ඒ වගේ දේවල්ම අවශ්‍ය වෙන්නේ නිර්මාණයක් කිරීමට නම්. නමුත් මිල ගණන් බැලුවොත් දැන් ඔයිල් පේන්ට් එකකට ඒ වගේ ඒවට සාමාන්‍යයෙන් අධික මිලක් ලැබෙනවා. කවුද පිටිපසින් දැන් මේ චිත්‍ර කලාව මෙතරම් ඉදිරියට ගෙනෙන්නේ? කොහොමද ශක්තිය ධෛර්ය ලැබුණ කාගෙන්ද? මුලින්ම මම සඳහන් කරන්න ඕන මම
චිත්‍ර කලාව වැඩිදුර අදාරපු කෙනෙක් නෙමෙයි. නමුත් මගේ චිත්‍ර ප්‍රදර්ශනයකදී මගේ චිත්‍ර කලාව දැකලා ලංකාවේ ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක් ප්‍රවීණ ශිල්පියෙක් ඉන්නවා. එයා තමයි මට ගොඩක් මත දුන්නේ, ඉන්ද්‍රාලි සිල්ලා. එතුමා මගේ චිත්‍ර දැකලා එයා මට කිව්වා, ඔයාට යම් සිද්ධයක් කරන්න පුළුවන්, එන්න මං උදව්වක් දෙන්නම් කියලා. එතුමා මාවට එකඟිලා මම අර හරියට අර අඳුර යතපත් ගාපු දේ පැහැදිලිව කරන්න කියා දුන්න වගේ ලොකු මට සහයෝගයක් ගැස්මක් ඇති කරා. ඒක මං හිතන්නේ හරිම වැදගත් ගුරුවරයෙක්ගේ විය යුතු නියම සිද්ධාන්තේ ඒක තමයි. අර අනුකරණය කිරීම හෝ අනිත් අය කෙනෙක් අඳින එක අඳින එක නෙමෙයි වැඩි ක්‍රියාව. නමුත් අර මූලික දේවල් දුන්නාම නිර්මාණය කියන එක අපතුලින් තමයි එන්න ඕනේ. එම අපිත් කතා කරන චිත්‍ර ශිල්පියා ජයන්ත තිසේරා මහත්මයා. එතනම ජයන්ත තිසේරා මහත්මයා දැන් ප්‍රසංග මේ වගේ ප්‍රදර්ශන දෙකක් පවත්වන බලාපොරොත්තු වෙන දෙවෙනි එක පළවෙනි එක පවත්වලා තියෙනවා. දැන් අපි කැමති දැන් බොහෝ දෙනෙක් මේ ප්‍රසංග පවත්වන්නේ සමහර විට තමන්ගේ චිත්‍ර ශිල්පයේ කැරියර් තමන්ගේ ජීවිතය ආර්ථික වශයෙන් සාර්ථක කරගන්න. එහෙම නැත්නම් සමාජට සමාජයට යම් පණිවිඩයක් දෙන්නත් මේවා කරන. දැන් ජයන්ත තිසේරා මහත්මයා, ඔබ මේ චිත්‍ර ප්‍රදර්ශනය පවත්වන්නට අරමුණු කරගත්තේ මොකක්ද? ඔව්, ඇත්තට මම ආර්ථික වාසි ගැන මම එහෙම හිතන්නේ නැහැ. මම මූලිකවම මගේ ඒකාන බලාපොරොත්තුව සමාජයට යම් කිසි පණිවිඩයක් දෙන්න. ඒක තමයි මූලික දේ. ඒ තුලින් චිත්‍රයක් මිලදී ගැනීම වෙන්න පුළුවන්. යම් කිසි කෙනෙක් ඒ චිත්‍රය දැක්කොත්, ඒකට ආසා හිතුනොත්, එයාට ඒක වැදගත් කියලා හිතුනොත්, එයා ඒක කොහොම හරි ගන්නවා. ඒක සමහරකට චිත්‍ර දහහකින් එකක් වෙන්න පුළුවන්. ඒ නමුත් ආර්ථික පසුබිමකටම යොමු වෙලා මේක කරන එක හොඳ නැහැ කියලා මම හිතන්නේ. නමුත් අපේ නිර්මාණ අපි කරගෙන යන්න ඕන. මිලදී ගැනීමකදී ඒ වගේ දෙයකට හොඳ විකිනන ගත්තොත් ඒක වෙනම දෙයක් විදිහට ගන්න. නමුත් සමාජයට පණිවිඩයක් දෙන්න පුළුවන් ආකාරයට තමයි මම නම් හිතන්නේ කරන්න ඕන. දැන් ඔබ තෝරගෙන තියෙන මොඩර්න් ආර්ට් චිත්‍ර කලාව. දැන් එතකොට ඒකෙන් කියන්නේ ගොඩක් ඒවා තමන්ගේ හිතේ ජනිත වෙලා තියෙන යම්කිසි නිර්මාණයක් චිත්‍රයකින් නැගීම. තව සමහරවිට අපිට ඇහැට පේන දකින්න දෙයක් යම්කිසි සතෙක් එහෙම නැත්නම් යම්කිසි මලක් ඒ වගේ බලාගෙන කෙනෙකුගේ රූපයක් බලාගෙන. දැන් මේ වගේ චිත්‍ර ශිල්පීන් ඉන්නවා. මේ දෙක අතර වෙනසක් ඔබ දකින්නවද? ඔව්, ශිල්පීන් ඉන්නවා ගොඩක්. ශිල්පීන් ඉන්නවා, නොයෙකුත් ආකාර ශිල්පීන් ඉන්නවා. ඒ හැමෝම හොඳයි, නරක නැහැ. නමුත් රසිකයොත් ඉන්නවා ඒ වගේ. එක එක රසාස්වාදී තියෙන අය ඉන්නවා. දැන් මගේ චිත්‍ර අගේන අය වගේම තවත් ඒ වගේ දැකපු ගමන් චිත්‍ර නිරූපණය වෙන චිත්‍ර බලන්න අයත් ආසයි ඉන්නවා. ඉතින් නොයෙකුත් රසිකයෝ ඉන්නවා. අපිට කැමති දේ තමයි අපි අඳින්නේ. මට පුළුවන් දේ තමයි මම අඳින්නේ. ඉතින් ඒකට රසික කොටසක් ඉන්නවා. ඉතින් ගොඩක් විට මේ මට එකක් තියෙනවා කියන්නේ දැන් අර මේ ගොඩක් චිත්‍ර භාෂාවක් වගේ ඒකත් ඉගෙන ගන්න ඕන. කතානුකරණ භාෂාවක්. කතානුකරණ විශ්ව භාෂාවක් වගේ. කියන්නේ සංගීතය වගේම තමයි. ඒකෙත් ඒකේ මේ හැඩතල තමයි වචන. ඒක කාටවත් කියන්න බෑ. ඒක මේකයි වචනේ කියලා කියන්න බෑ. ඒ වචන තමයි හැඩතල චිත්‍රයේ පෙන්වන්න කරනවා. ඔව්, හැඩතල වලින් තමයි අපි වචන ප්‍රකාශ කරන්නේ. ඉතින් ඒක තේරුම් ගැනීමට පුරුදු වෙන්න ඕන. එතකොට يعني එතකොට තමයි මේ කෙනෙකුට රසවින්දනාත්මක මනසක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. දැන් බොහෝ දයක් කිව්වා වගේ බොහෝ හැඩතල වලින් ඒක ඉදිරිපත් කරනවා. ඔව්, නිරූපණය වෙනවා. අනිවාර්යයෙන්ම වෙනවා. ඒ චිත්‍රයට ගොඩ වෙන්න ඕන. තැනකට යන්න ඕන. ඒකේ තැනක් තියෙනවා. එතනට ගොඩ වෙලා එතනින් තමයි චිත්‍රය දිහා බලන්න ඕන. එතකොට බලන්න දෙයක් තියෙනවා. එහෙම පුරුදු වුණාම ඔය ලොකු හැබැයි දැන් ජයන්ත ඒක පණිවිඩයක් දුන්නේ තමයි වැදගත්. මොකද්ද මේ චිත්‍ර ප්‍රදර්ශනයකදී අපි චිත්‍රයක් ඔහේ ආවට ගියාට බලාගෙන යනව නෙමෙයි ඇත්තටම. ප්‍රදර්ශනයක චිත්‍රයක් රසවිඳින්න අපිට ඒ ගැන ඒකාත්මිකව ටිකක් ඒකට අවධානය යොමු කළ නරඹන්න වෙනවා. අපි හැමදේ ජයන්ත ඔබෙන් අහන්න දැන් ඔබ මේ දක්වා ආපු ගමන් මගේ මොනවද ලබපු ජයග්‍රහණ? යම් විදිහකින් තරගවලට ඉදිරිපත් වෙලා සම්මාන එහෙම ලබාගෙන තියෙනවද නැත්නම් ඒ විදිහට ලබා ගන්න බලාපොරොත්තුවක් තියෙනවද? ඔව්, දැන් මම නම් තරගවලට ඉදිරිපත් වෙලා තියෙනවා. නමුත් දැන් මම ගොඩක් විට මම ලොකු බලාපොරොත්තු තියාගෙන කරෙත් නැහැ, ඉදිරියට කරන්නෙත් නැහැ කියන්න බෑ, කරනවා. නමුත් අපි අද කරන අභ්‍යාසය හොඳට කරොත්, නිර්මාණශීලීව මහන්සිවිලා ඉදේ කරොත් යන්න ඕන තැන මං හිතන්නේ තීරණය වෙයි ඉදිරියේදී. මං හිතන්නේ කළ යුතු දේ හරියට මහන්සිවිලා නිරන්තර අභ්‍යාසයෙන් කරොත්
හොඳ තත්ත්වයක් උදා වේ අනාගතය කියලා තමයි මගේ අදහස තියෙන්නේ. නෑ ඉස්සර ගොඩක් කාලවලට මේ දෙමව්පියව කැමති නෑ චිත්‍ර කලාව වගේ පැත්තකට දරුවන් යොමු වෙනවට ඉතරම මනාපයක් නෑ ඉස්සර දෙමව්පියන්ගේ. වර්තමාන ඔබ චිත්‍ර ශිල්පයේ කැරෙල කොහොමද දරුවන්ගේ චිත්‍ර කලාවට ප්‍රවිෂ්ඨ වීමේ ප්‍රවණතාවය? නෑ මං හිතනවා එහෙම වෙන්නේ නැහැ කියලා. ගොඩක් දක්ෂ දරුවෝ ඉන්නවා අපේ රටේ. සමහර කිට එයා චිත්‍රකලාවට දක්ෂ වෙන්න පුළුවන්. නමුත් බලෙන් වෙන එකට තල්ලු කරාට එයා ඒකට දක්ෂ වෙන්නේ නැහැ. නමුත් දක්ෂතාවය තියෙන්නේ මේකේ. අපි ඒක තමයි උපනමුල ගන්න ඕන. ඉතින් මම හිතනවා දැන් ගොඩක් දැන් මේ චිත්‍රකලාව ඇවිල්ලා මෙයා ගොඩක් මේ මේ අවුරුදු දහස් ගණන් ඉඳන් පරණ දෙයක්. නමුත් ඉවිරියට කවදාකවත් මේක ඉවර වෙන කලාවක් නෙමෙයි. නමුත් අනාගතයක් තියෙනවා. ඇත්තටම චිත්‍රකලාවේ අනාගතයක් තියෙනවා. එකම දේ තියෙන්නේ ඒක හරියට කරන්න ඕන. මේ උනන්දුවෙන් කරොත් අනාගතයක් නැත්තේ නේ චිත්‍රකලාව. අපි යමෙන් දැන් ඔබ බොහොම ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙක්වට පේනවා මේ චිත්‍ර වලින් ඇත්තටම අලුතෙන් යමක් කරන්න උත්සාහ කරන ඉන්නේ. අපි යමෙන් ජයන්ත සරමත්ම දැනගන්න දැන් චිත්‍රකලාවට පිවිසෙන දරුවන්ට විශේෂයෙන් අපේ පාසල යන දරුවන්ට මොකද්ද දෙන්න තියෙන පණිවිඩය? හොඳ මම කියන්නේ දරුවන්ගේ නිර්මාණය තනියෙන් කරන්න දෙන්න ඕනේ ඒගොල්ලන්ට. ඒගොල්ලෝ මොන නිර්මාණය කරත් කමක් නැහැ. නමුත් දැන් ලොකු අය ඔක බලන්නේ ඒගොල්ලන්ගේ මනසින්. ඒක ඒක නෙමෙයි විය යුත්තේ. දරුවගේ මනස බලන්න ඕන. එයා එයා මොන දේ නිර්මාණය කරාද කියන එක එයා තමයි දන්නේ. ඒක නිර්මාණය කරන්න දෙන්න ඕන. ඒ නිර්මාණ කිරීම තුලින් තමයි දැන් අපි මුංචි කාලේදී මේ අපි පොඩි අලපෙටි තියලා පොඩි ගහලපෙටි තියලා විතර වෙලා නිර්මාණ කළ චිත්‍ර. එතකොට ඒක තමයි අපේ මූලික දේ වුණේ. ඉතින් ඒ වගේ නිර්මාණ කරන්න ඕන පුංචි කාලේ ඉඳලම. නමුත් ඒක ඉදිරියේදී ගොඩක් වැදගත් කියලා මම හිතනවා. ළමයින්ට නිදහස දෙන්න ඕන, මානසික නිදහස, විශේෂයෙන් ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම් ස්ථාන නිදහස. කවුද මතක කරමු කවද්ද මේ චිත්‍ර ප්‍රදර්ශනය තියෙන්නේ කියලා? පෙබරවාරි 5 6 7 කියන දින තුනේදී කොළඹ ලයිනල් වෙන් රංගහලේදී කීන කීවෙනක පැවැත්වෙනවද ප්‍රදර්ශනේ? මට මගේ මේ චිත්‍ර හොඳම විචාරකයෝ තමයි මගේ භාර්යාව සහ මගේ පුතා. ඒගොල්ලෝ තමයි මේවා ඉස්සෙල්ලාම බලලා මේවා අඩුලුඩුකම් ගොඩක් මට කියන්නේ. ඒගොල්ලෝ මට ලොකු වත්තලක් දෙනවා මේක කරගෙන. මතක් කරන්න අවශ්‍යයි. හොඳයි අපි ඔබට ආරාධනා කරන හැමනම් මේ චිත්‍ර ප්‍රදර්ශනයේ නරඹන්නට හැකියාවක් තිබෙනවා නම් ඇතරම సౌందర్యයට ඇලුම් කරන අය හැටියට ඔබට පුළුවන්කම තියෙනවා ඒ සඳහා යොමු වෙන්න. පස්වරු 4 2 දෙහිනම් ඇයි එකකට වැඩිපුර ගෙවන්නේ පැරසිටෝල්. ජයන්ත සිනමාත්තර අපි සතුටුවන් වෙනවා. සතුටුවන් වෙනවා විතරක් නෙමෙයි අපි ප්‍රාර්ථනා කරනවා මේ චිත්‍ර ප්‍රදර්ශනය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගැනීමට අවශ්‍ය සියලු ශක්තිය ධෛර්යය ලැබවා කියලා. ඒ වගේම ඔබේ චිත්‍රකලා ජීවිතය තව තවත් සාර්ථක කරගන්න ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි සම්බන්ධව. එමනම් අපි ගීතයක් අහලා ඊළඟ විෂංගට මෙන්න බලාපොරොත්තු වෙන්නේ. Thank you.
පෙම්බර මුහුණේ එළියක් විසුවේ උසේ තුමා කිසිදාකත් නැ දෙවනකට පිටු පැවේ වට පිට රොක් වී උන් බෑකාම හරුන් කෑ ගසති රජතුන් කටුව පිළිඳු ළඟ වැටි පඳුරෝ පොකු කරති කලකට පෙල් ඒ බෙත්ලෙහෙමේ සුදවු නගරේ ජේසු මෙලවට බිහුමේ පුංචි ගව මඩුවේ මතක ඇති මේගම ලෙවලා විද්‍යාලයේ දරුදරයන් ඉදිරිපත් කළ නත්තල් ගීතිකාව. ඒ ගීතිකාව ඒ අය ජයග්‍රහණය කරපු ගීතිකාවක්. ඇත්තටම නත්තලේ අසිරිය කවුරුත් විනදරා ගන්න සූදානම් වෙච්ච මොහොතක අපි කැමති මේගම ලෙවලා විද්‍යාලයට යලිතර ආරාධනා කරන්න නැවත